Namo tassa bhagavato arahato Sammasambuddhassa. E bhagyavattu arahattu sielum trishnavan prahin kalavu. Trishnav tattvakāreṁ avabodha karagena eyin milena margaye sielum loka satyata desana kota vadala mage budu piyanan wahanseeta namaskara karami namaskara veva. Ati uttamanīya 550 jataka put wahansege 78 wenī illīsa jataka desanawa. Ubho khanja ubho kuni ubho visama chakkula ubhinnang pilaka jata nahang passami illisanti. Dedanama piluya, dedanama koruya, dedanama vaparaya, dedanagema hisa Pilikawo atiyaha mama me illisa nodanimi ananta apramana sattvayan pirisak me mohoteedi dukama ras karaddi dukata hetu wana trishnawata adala karunuma ras karaddi trishnawen bendila jeevath veddi ඒ සියලුම දුකට හේතු වෙන තෘෂ්ණාවෙන් මිදීමේ මාර්ගය වන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. එපමණකින් නොනැවති එය ප්‍රායෝගිකවම මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරමින් සිටින්නට තරම් උතුම් සිතිවිල්ලක් යමකට හිතක ඇති වෙනවා නම් එය හරිම අසිරිමත් සිතිවිල්ලක්. ඒ තනත්තා බොහොම වාසනාවන්තයි. එවන් වූ වාසනා ගුණයකින් හෙබි වාසනාවන්ත පින්වත්නි, අපි දැන් මේ මොහොතේදී සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 78 වැනි ඉල්ලීස ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. සුපුරුදු ක්‍රමය අනුව මේ වචනාර්ථ දැනගෙන මේ කතාවන් අපි ශ්‍රවණය කරමු. පින්වතුනි, සඳහන් වුණා උභෝපි කියලා. මේ උභෝ කියන්නේ දෙන්නටනේ. ඉතින් මේ දෙන්නම කංජාති කොරයි. ඒ කියන්නේ කොර වූ පාද තියනවා කියන අර්ථය. විසම චක්කුලා දෙන්නාගේම මේ ඇස් සම නැහැ. දෙන්නාම වපරයි. පිලකා ජාතා ඒ කියන්නේ මේ දෙදෙනාගේම හිසේ පිලකා තියනවා. මෙතන මේ පිලකා කියන්නේ පිළිකාවන්ට. ඉතින් මේ දෙදෙනාගේම හිසේ තියෙන කැලල් සමානයි. නාහම් පස්සාමි. ඉතින් මේ හැම ආකාරයෙන් මේ දෙන්නා සමාන නිසා මට තේරුම් ගන්න බෑ මේ දෙන්නාගෙන් ඉල්ලීස සිටුතුමා කියන්නේ කාටද කියලා කියන අර්ථය තමයි මේ වචනාර්ථ වලින් අපට දැනගන්නට තියෙන්නේ. පින්වතුනි, තෘෂ්ණාවෙන් බැඳෙන හිතට බොහොම හොඳ පාඩමක් ලබා ගන්න පුළුවන් ජාතක දේශනාවක් තමයි මේ ඉල්ලිස ජාතක දේශනාව කියලා කියන්නේ. ඉතින් වර්තමාන හා අතීත කතාව අපි දැනගමු. තින්ඔතුනි, සියලුම තෘෂ්ණාවන් ප්‍රහීන කළ තෘෂ්ණාවෙන් මිදෙන්නට සියලු සත්වයන්ට මඟ කියා දෙන මහා කාරුණික බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසන සමයේ තමයි මේ ජාතක දේශනාව උන්වහන්සේ ඉතින් දේශනා කරේ. කවුරු අරබයා දේශනා කරාද කියලා කියනවා නම් මේ ජේතවනාරාමයට 45 දුණක් ඈත තියෙන බරණස් නුවර කෝසිය කියන ගමේ ඉන්න මච්චරිය කෝසිය සිටානම් අරබයා තමයි මේ ජාතක දේශනාව සිද්ධ කරේ. මේ සිටානන්ගේ නම තමයි කෝසිය. ඉතින් බොහොම මසුරු නිසා මච්චරිය කෝසිය සිටානන් කියලා තමයි කවුරුත් මේ සිටුතුමාව දන්නේ. පින්වතුනි, මහා කාරුණික බුදු පියාණන් වහන්සේ සුපුරුදු පරිදි මේ ජාතක දේශනාවට අදාළ ඒ සිද්ධිය වන දවසේ උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදමින් බුදු ඇසින් බලා වදාරනවා අද මං කාටද පිහිට වෙන්නේ. කාටද අද මගින් පිහිට වෙන්නට වාසනාව තියෙන්නේ කියලා බලනකොට බුදු පියාණන් වහන්සේගේ මේ බුදු ඇසට ලක්වන්නේ මච්චරිය කෝසී සිටුතුමා. බුදු ඇසේ ස්වභාවය එබඳුයි. කවුරුත් වරදක්ම දකින තනත්තන්ගේ, කවුරුත් අයහපත පැත්තම දකින කුජලයන්ගේ යහපත දකින්න බුදු පියාණන් වහන්සේ බොහොම දක්ෂයි. අඟුලිමාලගේ ඒ රහත් වෙන පිනම උන්වහන්සේ දැක්කා වගේ මේ මච්චරිය කෝසිය සිටානන්ගේ සෝවාන් වීමේ ඒ වාසනා ගුණය බුදු පියාණන් වහන්සේගේ බුදු ඇසට ඉදෙන වැටෙනවා. ඉතින් පින්වතුනි මේ බුදු පියාණන් වහන්සේ මේ මච්චරිය කෝසිය සිටානන්ගේ ඒ වාසනා ගුණය දකින දවසේ ඒ බරණැස් නුවර සක්කර කියන ගමේ ඉන්න ඒ මච්චරිය කෝසිය සිටානනුත් එදා විශේෂ වැඩක නිරත වෙලා ඉන්නවා. මොකද්ද මේ විශේෂ වැඩේ? බොහෝ කාලයක් ඒ හිතේ තිබ්බ ආසාවක් ඉටු කරගන්න අදහසින් තමයි මච්චරිය කෝසී සිටුතුමා මේ වෙන විට මේ උත්සාහ කරමින් පසු වෙන්නේ. පින්වතුනි මොකද්ද ආසාව? එක් දවසක් මේ කෝසී සිටානම් රාජ්‍ය සේවයට ගිහිල්ලා එන දවසේ බඩගිනි වෙච්ච එක් මිනිස්සෙක් මේ තටි කැවුම් කියන ඒ කැවුම් වර්ගයක් කනවා දැකලා සිටුතුමාට ලොකු ආසාවක් ඇති වුණා මේ තැටි කැවුම් කන්න. ඉතින් කල්පනා කරනවා මං තැටි කැවුම් ඕනේ කියලා කිව්වොත් එහෙම ඒක ප්‍රසිද්ධ වෙනවා. ඉතින් බොහෝ තැටි කැවුම් හදන්න පටන් ගන්නවා. එහෙම වුණොත් මගේ ධනයට ඒ වගේම මගේ මේ ධාන්‍ය ගබඩාවල් වලට හානි වෙනවා. ඒවා විහිදන් වෙනවා. ඒ නිසා කියන්න ඕනේ නැහැ කියලා හිතේ හිර කරගෙන ඉන්නවා. කාලයක් මේ ආසාව හිතේ හිර කරගෙන ඉඳීම නිසා සිටුතුමාගේ මේ හිතේ ඇතිවෙච්ච අපහසුව නිසා ටික කාලයකින්ම මේ සිටුතුමා වැහැරෙන්න පටන් ගන්නවා. ශරීර වර්ණයත් දුර වෙලා යනවා. අවපහ ගැන්වුණු ශරීරයෙන් ඒ වගේම නහර වැල් පේන ශරීරයෙන් යුතුව මේ ලෙඩ වෙච්ච ගානට ඉන්න මේ සිටුතුමාගේ මේ දුක්බර ස්වභාවය දකින මේ සිටු භාර්යාව ඇඳේ වැතිරිලා දුකින් ඉන්න සිටුතුමා ළඟට ගිහිල්ලා පිට අතගහමින් අහනවා, සිටුතුමනි ඔබ යම් අපහසුවකින් පෙළෙන බව පේනවා. මොකද්ද ඔබට තියෙන අපහසුව? නමුත් සිටුතුමා කියන්න කැමතිවන්නේ නැහැ. පෙරත්ත කරමින් මේ සිටු භාර්යාව වහනකොට සිටුතුමා ප්‍රකාශ කරනවා මගේ හිතේ මෙන්න මේ වගේ ආසාවක් තියෙනවා. ඉතින් සිටු භාර්යාව කියනවා, සිටුතුමනි ඕක මොකද්ද? අපට ඕන තරම් ධනෙ තියෙනවා. අපි කාටත් ඇති වෙන්න මේ තටි කැවුම් හදමු. ඉතින් සිටුතුමාට බොහොම කේන්ති යනවා. ඕක නිසා තමයි නොකියුවේ. කාටත් දෙන්න නම් අපි හදන්න ඕනද? කැවුම් හදන්න ඕන නම් මට කන්ද. ඒ අයට ඒ කට්ටිය හදාගත්තා වෙයි කියලා මේ සිටුතුමා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වෙලාවේ මේ සිටු භාර්යාව කියනවා, එහෙනම් ඔක්කොටම ඕනේ නැහැ. අපේ මේ සිටු මාලිගාවට එන මේ මාර්ගය අවට ඉන්න අසල්වාසීන්ට අපටයි හදමු. ඉතින් ඒකට සිටුතුමා කැමති වන්නේ නැහැ. එහෙනම් මේ මාලිගාව ඉන්න අයට ඊළඟට මේ දූ දරුවන්ට පමණක්. අවසානයේදී මේ බිරිඳ කියනවා, එහෙනම් ඔබතුමා අකමැති නම් අපි දෙන්නට විතරක් හදමු. සිටුතුමා කියනවා, තටි කැවුම් කන්න ආසාව තියෙන මටනේ, ඔබට නෙමෙයි. මට විතරක් ඇති. ඉතින් සිටුතුමාගේ මේ කැමැත්තට එකඟ වෙන සිටු භාර්යාව ඒ කැවුම් හදන්න අවශ්‍ය කිරි, ගිතෙල්, මීපැණි ආදිය එක්රැස් කරගන්නවා. කැවුම් හදන්නට අවශ්‍ය ඊළඟ දේ වෙන්නේ පින්වත්නි හාල්. ඉතින් සිටුතුමා මේ හාල් තෝරා ගැනීමේදී හොඳ හාල් තෝරගන්නේ නැතුව බොහොම කැඩිච්ච මේ කඩසාල් කියන ඒ බාල වර්ගයේ හාල් ටිකකුත් අරගෙන මේ සිටු බිරිඳට දීලා දැන් අවශ්‍ය කලමනා ආදිය සකස් කරගෙන ඒ හට්ටි ඒ අවශ්‍ය හැම දෙයක්ම මේ ආකාරයෙන් සකස් කරගෙන මේ සිටුතුමාගේ මාලිගාව තට්ටු 7යි 7 වෙනි තට්ටුවට යනවා. සිටු බිරිඳ 7 වෙනි තට්ටුවට ගිහිල්ලා මේ වැඩේ පටන් ගන්නවා. සිටුතුමත් කිසි කෙනෙක්ට එන්න බැරි වෙන්නට ඒ සත්මහල් තලයට නගින හැම දොරක්ම වහමින් උඩම තට්ටුවට ගිහිල්ලා දැන් මේ කැවුම් හදන්නට පටන් ගන්නවා. පින්වතුනි මේ කැවුම් හදන දවසමනේ බුදු පියාණන් වහන්සේගේ නුවණැසට මච්චරිය කෝසී සිටුතුමා ලක්වන්නේ. ඉතින් මේ මච්චරිය කෝසී සිටුතුමා ධම්ම මාර්ගයට ගන්නේ කුමන ආකාරයෙන්ද කියලා කල්පනා කරන බුදු පියාණන් වහන්සේට තේරෙනවා. මේ සිටුතුමා দমনය කරන්නට මේ ලෝක ධාතු වෙන සුදුසුම පුජ්‍යලයා තමයි මහා මොග්ගලන් මහරහතන් වහන්සේ. ඉතින් මොග්ගලන් මහරහතන් වහන්සේට කතා කරන බුදු පියාණන් වහන්සේ මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා මහා මොග්ගල්ලාන අර අසවල් තන අර අසවල් නුවර අසවල් ගමේ ඉන්න මච්චරිය කෝසී සිටානෝ මේ වෙලාවේ මෙන්න මේ වගේ ක්‍රියාවක පසු වෙනවා ඔහුව দমনය කරගෙන මා සමීපයට එක්කන් ඉන්න අද අපි සියලු දෙනා දවල් දාන්නේ වළඳන්නේ ඔහුගෙන් කියලා. ඉතින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තේරුම් ගන්නවා දවල් වෙනකොට මේ සිටුතුමා দমনය කරලා බුදු පියාණන් වහන්සේ සමීපයට එකගෙන එන්න ඕනේ කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේගේ වදන් බොහොම ගෞරවයෙන් පිළිගත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආකාශයෙන් මේ සිටුතුමාගේ මාලිගාව සමීපයට වැඩම කරලා දැන් මේ 7 වෙනි තට්ටුවේ ජනේලෙන් සිටුතුමාට පේන පරිදි අවකාශයේ වැඩ ඉන්නවා. සිටුතුමත් දැනන් ඉන්නේ නැති ආකාශයෙන් යන්න පුළුවන් අය ඉන්නවා කියන එක. ඉතින් දැක්ක ගමන් ගෞරවයක් බයක් නෙමෙයි ඇති වෙන්නේ බොහොම දුකට තමයිපත් වෙන්නේ. බොහොම දුකට කේන්තියටපත් වෙච්ච මේ සිටුතුමා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට දොස් කියන්න පටන් ගන්නවා. ඔබ කොයිතරම් ඕම හිටගෙන හිටියත් මගෙන් කැවුම් හම්බෙන්නේ නැහැ. හිටගෙන නෙමෙයි සක්මන් කරත් මගෙන් කැවුම් ලැබෙන්නේ නැහැ කියලා. පින්වුතුනේ මේ වෙලාවේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ අවකාශයේ සක්මන් කරන්න පටන් ගන්නවා. ඉතින් සිටුතුමා ඊළඟට ප්‍රකාශ කරනවා සක්මන් කරා විතරක් නෙමේ පළගම් බඳගෙන වැඩ හිටියත් මගෙන් කැවුම් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අවකාශයේ පළගම් බඳගෙන වැඩ ඉන්නවා. ඉතින් ටික වෙලාවකින් බලනකොට තාමත් මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගිහිල්ලා නැහැ කියන එක දකින මේ සිටුතුමා ප්‍රකාශ කරනවා ওই විදියට හිටියාට වැඩක් නැහැ. ඇඟෙන් දුම් පිට කරත් මගෙන් කැවුම් හම්බෙන්නේ නැහැ. ඒ වෙලාවේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇඟෙන් දුම් පිට කරන්න පටන් ගන්නවා. කොච්චර දුමක් පිට කරාද කියනවනම් දැන් මුළු සිටු මාලිගාවම දුමින් පිරීලා. ඉතින් ඊළඟට සිටුතුමාට කියන්න හිතනවා දුම් නෙමෙයි ගින්දර පිට කරක් දෙන්නේ නැහැ කියලා. නමුත් කල්පනා වෙනවා ගින්දර පිට කරොත් එහෙම මේ සිටු මාලිගාව ජීන ගන්නට පුළුවන්. ඒ නිසා එහෙම කියන්නේ නැතුව පුංචි දෙයක් දීලා මේ ශ්‍රමණයා පිටත් කර හරින්න ඕනේ කියලා කල්පනා කරන මේ සිටුතුමා සිට බිරිඳට ප්‍රකාශ කරනවා බොහොම ඊටාම සුවල්ප පිටිචුට්ටක් දාලා පුංචි කැවුමක් හදලා මේ ශ්‍රමණයාට දෙන්න කියලා. ඉතින් සිට බිරිඳත් ඒ විදිහට කරනවා. නමුත් පින්වත්නි දැන් මේ පිටි ටිකක් වුණාට කලින් හදපු සියලුම කැවුම් වලට වඩා විශාල කැවුමක් තමයි ඇති වෙන්නේ. මේක දැක්ක සිටුතුමා මේ සිට බිරිඳට දොස් කියන්න පටන් ගන්නවා. මං කිව්වේ පුංචි කැවුමක් හදන්න කියලා නේද? කෝ දෙන්න මම දාන්නම් කියලා මේ සිටුතුමා හැඳිකොනට ඊටාම ස්වල්පයක් පිටි අරගෙන අර තාච්චියට දානවා. නමුත් පින්වත්නි එවර ඇති වෙන්නේ ඊටත් වඩා විශාල කැවුමක්. ඒ කැවුම මේ තාච්චිය පුරවලාම තියෙනවා. ඉතින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ 이르දි බලය. ඉතින් ඒ වෙලාවේ මේ සිටුතුමා බොහොම මහන්සියටපත් වෙලා කියනවා මේ කැවුම් දීලා බෑ අපි කලින් හදපු කැවුම් වලින් එකක් දෙමු. ඉතින් සිටු බිරිඳට දෙන්න කියනවා. සිටු බිරිඳ මේ කැවුම් ගන්න හදනවා. නමුත් ගන්න බෑ. සියලුම කැවුම් මේ තාච්චිය හා බැඳිලා. ඉතින් ඒ බව ප්‍රකාශ කරාම කොයින්න මන් දෙන්නම් කියලා මේ සිටුතුමාත් ගන්න බලනවා. නමුත් එක කැවුමක්වත් ගලව ගන්න බෑ. දැන් මේ දෙන්නා විසින් කැවුම් ගලවන්න බොහොම උත්සාහ කරනවා. නමුත් එක කැවුමක්වත් ගලව ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි මේ විදිහට මේ කැවුම් ගලවන්න ඒ කරන මහන්සිය නිසාම මේ දෙන්නාට දැන් බොහොම මහන්සි කැවුම් කෑමේ ආසාවත් මේ සිටුතුමාට නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ සිටුතුමා සිටු බිරිඳට ප්‍රකාශ කරනවා ওই සියලුම කැවුම් ওই ශ්‍රමණයාට පූජා කරන්න කියලා. ඉතින් සිටු බිරිඳත් කැවුම් පූජා කරන්නට ජනේලය ඇසලට යනවා. ඒ වෙලාවේ මේ දෙන්නට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විසින් දානේ ආනිසංස පුණ්‍යක්‍රියා කිරීමේ වටිනාකම ඇතුළත් වෙන ලෙසේ බොහොම සාරවත් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ඉතින් ඒ වෙලාවේ මේ දෙන්න මේ තෙරුවන් කෙරෙහි බොහොම ප්‍රසාදයකටපත් වෙනවා. ඒ නිසා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ දෙන්නට ප්‍රකාශ කරනවා මේ කැවුම් මට පූජා කරන්න අවශ්‍ය නැහැ. බුදු පියාණන් වහන්සේ ඇතුළු සියලු භික්ෂු සංඝයා ජේතවනාරාමේ වැඩ සිටිනවා. ඔබලාගේ දාණය පිළිගන්න සූදානමින් ඉන්නේ. ඉතින් ඒ නිසා ওই දාණෙත් අරගෙන ජේතවනාරාමයට යන්න කියලා. ඉතින් මේ සිටුතුමා අහනවා ජේතවනාරාමයට කොච්චර දුරද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා යොදුන් 45ක්. පින්වතුනි යොදුනක් කියන්නේ හැතැම්ම 16ක්නේ. සමහරක් පිරිසක් යොදුන් 12ක් කියලාත් කියනවා. ඉතින් බොහොම දුරක්. ඉතින් සිටුතුමා කියනවා ස්වාමීන් වහන්සේ මේ කැවුම් අරගෙන වෙලාව ඉක්මෙන්න කලින් ඒ කියන්නේ මේ දවාල ඉක්මෙන්න කලින් ජේතවනාරාමයට අපට යන්න බෑනේ මොකද ගොඩාක් දුරන තියෙන්නේ කියලා. ඒ වෙලාවේ මොග්ගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබලා දෙන්නට යන්න මං ක්‍රමයක් සලස්වන්නම්. ඔබලා දෙන්න බය වෙන්න එපා. ඔය දෙන්නට තියෙන ඔය කැවුම් ටික අරගෙන මාලිගාවෙන් එළියට බහින්න විතරයි. පඩිපෙලේ මෙහා කොන ඔබලාගේ ගෙදරට සම්බන්ධ වුණත් එහා කොන ඒ කියන්නේ මේ ගෙට ගොඩ වෙන පඩිපෙලේ මුල් කොන තියෙන්නේ ජේතවනාරාම දොරටුවේ. මේ විදිහට මොග්ගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරලා ඒ ආකාරයෙන් ඒ සිද්ධ වෙන විදිහට ඉරිදියක් කරනවා. ඉතින් මේ සිටු බිරිඳහා සිටුතුමා සත් වෙනි මහලේ ඉඳලා පළවෙනි මහලට බහින්න යම් කාලයක් යනවාද ඊටත් වඩා සුළු කාලයකින් මේ ජේතවනාරාමයට මේ කැවුම් අරගෙන දැන් පිවිසෙනවා. එහෙම පිවිසලා බුදු පියාණන් වහන්සේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ඒ කැවුම් පූජා කරනවා. බුදු පියාණන් වහන්සේ තමන්ට අවශ්‍ය තරම් ඒ කැවුම් පිළිගෙන තමන්ට දැන් ප්‍රමාණවත් බව අඟවනවා. ඉතින් තවත් කැවුම් ඉතුරු නිසා භික්ෂු සංඝයාට දැන් මේ දෙන්නා විසින් කැවුම් පූජා කරන්න පටන් ගන්නවා. පින්වතුනි මේ විදිහට කැවුම් පූජා කරගෙන යනවා. ඒ ඉන්න ඒ 509ටම කැවුම් පූජා කරත් කැවුම් ඉතුරුයි. ඉතින් ඒ නිසා මේ දෙන්නත් අවශ්‍ය තරම් කැවුම් ආහාරයට ගන්නවා. ඉතින් මේ දෙන්න අනුභව කරලත් කැවුම් ගොඩාක් ඉතුරු නිසා මේ 509ට අමතරව තවත් ඉන්න භික්ෂු සංඝයා ඉන්නවනම් මේ සියලු භික්ෂු සංඝයාට කැවුම් පූජා කරනවා. ඒත් කැවුම් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මේ යාචකයන් ආදී ඒ අවට පිටාවේ ඉන්න සියලු දෙනාට මේ කැවුම් බෙදලා දෙනවා. නමුත් තාම කැවුම් ඉවර නැහැ. ඒ වෙලාවේ මේ දෙන්න බුදු පියාණන් වහන්සේට මේ බව සැලකරාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඔය කැවුම් ජේතවනාරාමයේ දොරටු වසලට දාන්න. ඉතින් මේ දෙන්න ජේතවනාරාමයේ දොරටු වසලට මේ කැවුම් දානවා. එයින් පස්සේ තමයි මේ කැවුම් අවසන් වන්නේ. අදටත් පින්වත්නි ඒ ස්ථානය හඳුන්වන්නේ ඒ කැවුම් දැමූ ස්ථානය කියන නමින්. ඉතින් මේ විදිහට මේ පුණ්‍ය කර්මය අවසන් කරලා ඉන්න මේ සිටුතුමාත් සිටු බිරිඳත් දැන් බොහොම සතුටින් පසුවන්නේ. සිටුතුමාගේ හිතේ තිබු තෘෂ්ණාවත් දැන් බොහොම අඩුයි. ඒ වෙලාවේ මේ සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න බොහොම දක්ෂ මාගේ බුදු පියාණන් වහන්සේ මේ සිටුතුමාට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව අහලා බලන්න පින්වත්නි මේ සිටුතුමා විතරක් නෙවෙයි මේ සිටු බිරිඳත් මේ දෙදෙනාම දහසක් නයින් ප්‍රතිමන්විත අති උත්තම සෝවාන් ඵලෙහි පිහිටනවා. සාදු කියලා බොහොම සතුටින් අපි උතුම් සිද්ධියක් අනුස්මරණය කරමු. සංසාර කතරේ අතරමංව සිටින අපට ඒකත් බොහොම ලොකු උපකාරයක්. ඉතින් මේ ආකාරයෙන් මේ දෙන්නා සෝවාන් භාවයට පත් කරලා බුදු පියාණන් වහන්සේ ගඳ කිඩියට වැඩම කරනවා. මේ දෙන්නත් තමන්ගේ සිටුමාලිගාවට යනවා. ඊළඟ දවසේ පින්වත්නි බුදු පියාණන් වහන්සේ සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩම කරලා ගඳකිලි ඒ පිරිවනේ වැඩ ඉන්න මොහොතේදී භික්ෂු සංඝයා පැමිණ වන්දනා කරනවා. භික්ෂු සංඝයාට හැමදාම ඒ කරන පරිදි මහන්නේ මේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි සද්ධර්ම ශ්‍රවණයේ දුර්ලභයි කියන ඒ කරුණ ඇතුළත් සුගතෝ වාදය කරලා ගඳකිලියට වැඩම කරනවා. ඉතින් මේ මණික් අල්ලපු පඩිය මත වැඩ ඉඳගෙන ඒ සුගතෝ වාදය කරලා බුදු පියාණන් වහන්සේ ගඳකිලියට වැඩම කරාට පස්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරපු භික්ෂුන් වහන්සේලා මේ මොග්ගලන් මහරහතන් වහන්සේගේ ගුණ කතා කරමින් පසු වෙනවා. බලන්න ඇවැත්නි මේ මොග්ගලන් මහරහතන් වහන්සේ කොයිතරම්නම් උත්තම කෙනෙක්ද. අරතරම් මසුරු සිටුතුමා බොහොම සුළු වේලාවකින් দমনය කරානේ කියලා මේ ආකාරයෙන් මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ කතා කරමින් පසු වෙද්දී හවස යාමේ ධම්සභා මණ්ඩපයේට වැඩම කරන බුදු පියාණන් වහන්සේ මේ භික්ෂූන්ගේ කතාව දැනගෙන මේ මුගලන් මහරහතන් වහන්සේට ප්‍රශංසා කරමින් යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන් ඵලේති රසමාදාය ඒවංගාමේ මුනේචරේ කියන මේ ගාථා ප්‍රකාශ කරමින් මොග්ගලන් මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ භික්ෂුව මලකින් රෝන් ගන්න බඹරෙක් වගේ දායක කුලයන් පෙළන්නේ නැතුව තමයි පිණ්ඩපාතේ වඩින්නේ. ඉතින් මෙහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ නැවතත් ප්‍රකාශ කරනවා ඔය මොග්ගලන් අද විතරක් ඔය සිටුවරයා দমনය කරා නෙමෙයි ඉස්සත් ඔය සිටුතුමාව দমনය කරා කියලා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ ඒ කරන ලද ආරාධනා ඇති බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ තවත් එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේදී අපේ බෝධිසත්වයන් වහන්සේ ඉල්ලීස කියන ඒ බරණැස් නුවර ඉන සිටුතුමාගේ මගුල් කපුවා වෙලා වාසය කරනවා. ඒ කියන්නේ සිටුතුමාගේ කෙස් කපන ආදී කටයුතු කරන්නේ බෝධිසත්වයන් වහන්සේ. ඉතින් පින්වතුනි මේ ඉල්ලී සිටුතුමා බොහොම මසුරු කෙනෙක්. කිසි දෙයක් දෙන්නේ නැහැ. අර මච්චරිය කෝසි සිටානම් වගේම තමයි තමන් ප්‍රයෝජන විඳින්නෙත් නැහැ. කාටවත් දෙන්නෙත් නැහැ. දරුවන්ට දෙන්නෙත් නැහැ. හරියට රාක්ෂයන් අරක්ගත්ත විලක් වගේ. ඉතින් කිසි කෙනෙක්ට මොහුගේ වස්තුවෙන් ප්‍රයෝජනයක් නැහැ. තමන්ගේ කුලසිරිත් බිඳලා මේ සිටුවරයා වාසය කරන්නේ. ඒ කියන්නේ කුල පරම්පරාවෙන් ආපු සිරිතක් තමයි දානශාලා කරවලා නිතිපතා අසරණ පුජ්‍යලයන්ට යාචකයන්ට දන් දෙන එක. මේ සිටුතුමා කරේ ඒ සියලුම දානශාලා කඩලා බිඳලා ගිනි තියලා ධනයම රැස් කරන එක. ඉතින් මේ විදිහට මේ සිටුතුමා කාලය ගත කරද්දී දවසක් මේ සිටුතුමා රාජ්‍ය සේවයට ගිහිල්ලා එන අතරේ සිටුතුමාට දැක් ගන්න ලැබෙනවා මස් කමින් සුරාපානය කරන පුරුෂයෙක්. ඉතින් ඒ වෙලාවේ සිටුතුමාට බොහොම කැමැත්තක් ඇති වෙනවා මේ සුරාපානය කරන්නට. ඉතින් අර ඉල්ලී සිටුතුමා වගේ බොහොම ආසාවක් ඇති වෙලා හිතේ රඳවගෙන ඉඳලා බොහොම දුර්වල බවට පත් වෙලා ඉන්න වෙලාවේ සිටු දියණිය ඒ ගැන අහලා ඒ සිටු භාර්යාවට ඒ බව ප්‍රකාශ කරාට පස්සේ සේවකයෙක් ලවා මේ සිටුවරයා විසින් සුරා ගොට්ටක් ගෙන්වාගෙන කවුරුත් නැති තැනකට ගිහිල්ලා මේක පානය කරන්න ඕනේ කියන අදහසින් නුවරෙන් පිටත් වෙලා ඒ ගන්තර පවතින එක්තරා වනාන්තර ප්‍රදේශයක කුඩා වනාන්තරයකට වෙලා දැන් මේ සුරා පානය කරන්න පටන් ගන්නවා. පින්වතුනි මේ ඉල්ලීස සිටුතුමාගේ පියතුමා තමයි එසමයේ ඒ සක්දිවිඳු වෙලා වාසය කරේ. ඉතා උතුම් ලෙස දානමාන ආදී පින්කම් කරලා ඒ පුණ්‍ය බලයෙන් සක්දිවිඳ වෙලා උපත ලැබලා ඉන්න මේ ඉල්ලී සිටුතුමාගේ පියතුමා නැත්තම් මේ සක්දිවිඳු මනුස්ස ලෝකේ බලන්නේ මේ ඉල්ලී සිටුතුමා පිළිබඳව. මාගේ කුල සිරිත් පරිදි පවත්වාගෙන ආවා වූ දානයට මගේ පුත්‍රයා විසින් සිදු කරනවාද කියන එක බලනකොට තේරෙනවා ඒ කිසිවක් මොහු නොකරන බව. මොහු කරන්නේ ධනය රැස් කිරීම පමණක් බව. ඉතින් කල්පනා කරන මොහුගේ ධනයෙන් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. මොහුටත් ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මොහු දමනය කරන්න ඕනේ ඒ දිව්‍ය ලෝකයට යන්න උපකාර වෙන සුගතියට යන්න උපකාර වෙන මේ දානමානවල වටිනාකම මොහුට කියලා දෙන්න ඕනේ කියලා කල්පනා කරන සක්දෙවිඳු ඉල්ලීස සිටුතුමාට සමාන වේශයක් ගන්නවා. පින්වතුනි මේ ඉල්ලීස සිටුතුමා කොර කෙනෙක්. ඒ වගේම ඇස් දෙක වපරයි. ඉතින් ඒ විදිහම වේශයක් අරගෙන සක්දෙවිඳු කෙලින්ම යනවා රජමාලිගාවට. රජමාලිගාවට ගිහිල්ලා රජතුමාට ප්‍රකාශ කරනවා රජතුමනි මාගේ ධනය ඔබතුමාට අවශ්‍ය නම් ගන්නට. රජතුමා ප්‍රකාශ කරනවා සිටුතුමනි ඔබේ ධනය මට වැඩක් නැහැ. මට ඔබට වඩා ධනෙ තියෙනවා. ඒ වෙලාවේ සිටුතුමා ප්‍රකාශ කරනවා එහෙනම් මං ඒවා දානය සඳහා යොදවන්නද? හොඳයි කියලා අවසර දුන්නාම මේ ඉල්ලී සිටුතුමාගේ වේශය ගත්ත සක්දෙවිඳු සිටුමාලිගාවට යනවා. ඉතින් සිටුමාලිගාවට ඇතුළු වන්න ප්‍රථමයෙන් ඒ ආරක්ෂාවේ නියුතු වෙලා ඉන්න පුරුෂයාට ප්‍රකාශ කරනවා මම වගේ ශරීර ස්වභාවය ඇති කෙනෙක් ආවත් ඔහුට ඇතුළු වෙන්න දෙන්න එපා. ඔහුට පහර දීලා පිටත් කරන්න කියලා. එහෙම පිටත් කරන්න කියලා ඒ ප්‍රකාශ කරලා ඇතුළට යන ඉල්ලී සිටුතුමාගේ වේශගත් මේ සක්දෙවිඳු සිටු බිරිඳ දුව දරුවන් මේ සියල්ලක්ම එකතු කරලා ප්‍රකාශ කරනවා මේ ඥාතිවරුනි නැත්තම් මගේ මේ දූ දරුවනි මං දන් දෙන්න කැමතියි. ඉතින් සිටි බිරිඳත් ප්‍රකාශ කරනවා බොහොම හොඳයිනේ කියලා. කවුරුත් හිතන්නේ මේ මත්පැන් පානය කරලා මේ සිටුතුමාගේ හිත බොහොම මෘදු බවට පත් වෙලා ඇති කියලා. ඉතින් මේ සිටුතුමාත් ඊට පස්සේ ප්‍රකාශ කරනවා එහෙනම් අනබෙර කරුවෙක් යවන්න ධනය කැමති කෙනෙක් ඇවිල්ලා මේ ඉල්ලී සිටුතුමාගේ මාලිගාවෙන් ධනය ලබා ගන්න කියලා. එහෙම අනබෙර කරුවෙක් යවලා ගබඩාවල දරවල් ඇරලා ඒ ධනෙ මිදුලේ ගොඩ ගහලා තියෙනවා. ඉතින් මිනිස්සුත් වාජන මළු මේ වගේ දේවල් අරගෙන ඇවිල්ලා මේ රත්තරන් මුතුමැණික් ආදී පුරවගෙන මේ ඉල්ලී සිටුතුමාට පින් දෙමින් යනවා. ආරංචිය නගරේ විතරක් නෙමෙයි ඈත ගම්දනවල පවා පැතිර යනවා. ඉතින් ඈතින් පවා මිනිස්සු ඇවිල්ලා මේ විදිහට ධනෙ අරගෙන යනවා. මේ විදිහට ධනෙ ගන්න ආපු එක් මිනිහෙට ලැබෙනවා ඉල්ලී සිටුතුමාගේ ඒ ගොන්නු දෙන්නා සහිතව කරත්තය. ඉතින් ඒ කරත්තයට මුතුමැණික් ආදී ඒ වස්තු පටවගත්ත මේ පුරුෂයා බොහොම සතුටින් බොහොම උස් හඬින් ඉල්ලීස සිටුතුමාට පින් දෙමින් යනවා. ඉතින් හැබැයි ඉල්ලී සිටුතුමා යම් මනලහබකට ගිහිල්ලා සුරාපානය කරනවාද ඒ අසලෙන් වැටලා තියෙන මාර්ගය තමයි මේ පුරුෂයා රතේ පදවාගෙන යන්නේ. ඉතින් ඉල්ලී සිටුතුමාට ඇහෙනවා මොහු කරන ප්‍රකාශය. මොකද්ද ඔබ මේ වෙලාවේ ප්‍රකාශ කරන්නේ? ඉල්ලීස සිටුමනේ. ඔබට බොහොම පිං. ඔබ අවුරුදු 120ක් ජීවත් වේවා. මේ දාණය මට අම්මා දුන්නා නෙමෙයි, තාත්තා දුන්නා නෙමෙයි. ඔබමයි දුන්නේ. දැන් ඉතින් මට කිසි දෙයක් නොකර ජීවිත කාලෙම බොහොම සැපසේ ජීවත් වෙන්නට පුළුවන්. ඉතින් මේක ඇහුණ ගමන් ඉල්ලී සිටුමා බොහොම බයටපත් වෙනවා. දෙනවා කියන වචනය තමයි පින්වතුනි මේ ඉල්ලී සිටුමාට බොහොම භයානක වචනය. ඉතින් බොහොම වේගයෙන් ගිහිල්ලා අර ගොන්නු දෙන්නගේ නාස්ලණුවෙන් අල්ලගෙන මේ කරත්තේ නවත්තනවා. ඒ වෙලාවේ මේ කරත්තෙන් බිමට බහින පුරුෂයා මේ ඉල්ලීස සිටුමාට පහර දීලා බිම හෙලනවා. ඉල්ලීස සිටුමා අර විදිහට දන් දෙද්දී ඔබ කවුද ඒව නවත්තන්න කියලා. ඉතින් එහෙම පහර දීලා කරත්තේ පදවගෙන යනකොට වෙවුලමින් නැගී සිටින ඉල්ලීස සිටුමා ආපහු අර කරත්තේ පස්සෙන් දුවලා ගිහිල්ලා කරත්තේ අල්ල ගන්නවා. ඉතින් ඒ වෙලාවේ කරත්තය නවත්තන පුරුෂයා එයින් බැහැලාවිලා මේ සබෑ ඉල්ලීස සිටුවරයාගේ කෙස් වලින් අල්ලගෙන වැලි මිටෙන් ඇනලා බොහොම දැඩි ලෙස පහර දීලා හො බිමහෙලලා යන්ට යනවා. ඉතින් බොහොම සෝකයෙන් නැගී ඉන්න ඉල්ලීස සිටුමාගේ දැන් අර පානය කරපු සුරාවල මතේ දැන් මේ සියල්ලක්ම හිඳිලා ගිහිල්ලා. ඉතින් බොහොම වේගෙන් තමන්ගේ සිටුමාලිගාව වෙත යනවා. යනකොට දැක් ගන්න ලැබෙන්නේ තමන්ගේ ධනය අරන් යන මිනිස්සු. ඉතින් මේ හැම කෙනාම නවත්තන්න හදනවා. නමුත් හැම කෙනාගෙන් පහර ගන්නට තමයි මේ සිටුවරයාට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ක්‍රමය හරියන්නේ නැති දැන මේ සිටුතුමා මාලිගාවට ඇතුළු වෙන්න හදනවා. ඒලා ආර කලින්ම අන් ලැබිලා තිබ්බ ආරක්ෂකයා උණ පතරක් අරගෙන මේ සිටුතුමාට පහර දෙමින් එළවනවා. කවුද ඔබ ගෘහපති මේකට ඇතුළු වෙන්න කියලා. ඉතින් බොහොම දුකටපත් වෙච්ච මේ සිටුතුමා කල්පනා කරන්නේ මේ රජතුමාගේ අනක් නිසා තමයි මේක සිද්ධ වෙනවා ඇත්තේ. ඉතින් දැන් මට එකම පිට රජතුමා පමණයි කියලා රජතුමා වෙත ගිහිල්ලා රජතුමාට ප්‍රකාශ කරන ඇයි රජතුමනි ඔබ මගේ ධනෙ පැහැරගන්නේ? රජතුමා ප්‍රකාශ කරන මම ඔබේ ධනෙ පැහැරගන්නේ නැහැ. ඔබම නේද ඇවිල්ලා කිව්වේ රජතුමනි මගේ ධනය ගන්නට මං එපා කියපු තැනේදී ඔබ කිව්වා ඒ දාණය සඳහා යොදවනවා කියලා. ඉතින් සිටුතුමා කියනවා රජතුමනි මං එහෙම ප්‍රකාශ කරේ නැහැ. ඔබ දන්නේ නැද්ද මං කිසි දෙයක් දන්න දෙන මසුරු කෙනෙක් කියලා. යම් කෙනෙක් එහෙම කීවා නම් ඒ කෙනාට හැදවන්න කියලා. ඉතින් ඒ වෙලාවේ රජතුමා අණ කරනවා ඒ කියපු කෙනාට එන්න කියලා. ඒ වෙලාවේ දැන් අර ඉල්ලී සිටුතුමාගේ වෙස්ගත් සක්දෙවිඳ රජමාලිගාවට පැමිණෙනවා. ඉතින් කවුරුත් පුදුමයටපත් වෙනවා දෙන්නම එක වගේ. කාටත් හොයාගන්න බෑ. ඉතින් ඒ වෙලාවේ මේ චෝදනාව කරපු ඉල්ලී සිටුවරයාට රජතුමා ප්‍රකාශ කරනවා ඉතින් ඔබලා දෙන්නම එක වගේ. කොහොමද බෝ හොයාගන්නේ? කවුද බෝ දන්නේ? ඉතින් මේ ඉල්ලී සිටුවරයා කියනවා බිරිඳ සහ දුව දරුවෝ මාව දන්නවා. ඉතින් ඒ අයට කියනවා හැබැයි ඉල්ලී සිටුවරයාගේ පැත්තට යන්න කියලා. ඉතින් මේ හැමදෙනාම යන්නේ පින්වත්නි අර සක්දෙවිඳුගේ පැත්තට. ඉතින් බොහොම අසරණ බවට පත් වෙන මේ සැබෑ ඉල්ලීස සිටුතුමා රජතුමාට ප්‍රකාශ කරන රජතුමනේ තවත් එක් ක්‍රමයක් තියෙනවා දැනගන්න. මොකද්ද ඒ ක්‍රමය? මගේ හිස කෙස් කපන මඟුල් කපුවා දන්නවා කවුද හැබැයි ඉල්ලීස සිටුවරයා කියලා. ඉතින් රජතුමාගේ අනපරිදි මඟුල් කපුතුමා එතෙන්නට පැමිණෙනවා. පැමිණියාම රජතුමා අහනවා ඔබ දන්නවද සැබෑ ඉල්ලීස සිටුවරයා? ස්වාමීනි එහෙමයි. මේ සැබෑ ඉල්ලීස සිටුවරයාගේ හිසෙහි වනයක් තියෙනවා. ඉතින් ඒ පිළිකා සලකුණෙන් මට උ අඳුන ගන්න පුළුවන් කියලා මේ කපුතුමා ප්‍රකාශ කරපුවාම ඒ වෙලාවේ වහාම සක්දෙවිඳු තමන්ගේ හිසේ ඒ ආකාරයෙන්ම වනයක් මවා ගන්නවා. ඉතින් මඟුල් කපුතුමා මේ දෙන්නම් පරීක්ෂා කරලා බලනවා. ඉතින් හොයාගන්න බෑ කවුද මේ සැබෑ සිටුවරයා කියලා. ඉතින් ඒ වෙලාවේ මේ මඟුල් කපුතුමා විසින් මේ කරන ප්‍රකාශය තමයි මේ ජාතක දේශනාවේදී අපි මුලින්ම දැක්වේ. ඔහු ප්‍රකාශ කරනවා දෙන්නම කොරයි. ඒ වගේම දෙන්නම වපරයි. දෙන්නගම හිසේ වන තියෙනවා. මේ හැම දෙයකින්ම දෙන්න සමානයි. ඉතින් මට හොයාගන්න බෑ කවුද හැබැයි ඉල්ලීස සිටුවරයා කියලා. ඉතින් මේ විදිහට මඟුල් කපුතුමා ප්‍රකාශ කරාට පස්සේ තමන්ගේ සියලු අපේක්ෂාවන් බිඳ වැටෙච්ච බව තේරුම් ගන්න මේ සැබෑ ඉල්ලීස සිටුවරයා තමන්ට සිදුවෙච්ච මේ ධනහානිය, තමන්ට සිදුවෙච්ච පාඩුව මෙන්න මේ ආකාරයේ කරුණ සලකලා බොහොම ලෝභය නිසා ඔහුගේ හිත බොහොම දුකටපත් වෙලා එතනම පින්වත්නි සිහි මූර්ජා වෙලා වැටෙනවා. ඒ මොහොතේදී අර සක්දෙවිඳු තමන්ගේ සැබෑ ලීලාවෙන් අහසේ වැඩ ඉඳමින් ප්‍රකාශ කරනවා මං තමයි සක්දෙවිඳු කියන්නේ. ඔය මොහොතේදී එයාට ඉන්න පිරිස මේ ඉල්ලීස සිටුවරයාගේ මුහුණට දිය හෙලා මොහු අවදි කරවනවා. ඉතින් අවදි වෙච්ච ඉල්ලීස සිටුවරයාට දැක් ගන්න ලැබෙන්නේ අවකාශයේ වැඩ ඉන්න සක්දෙවිඳු. ඉතින් සක්දෙවිඳු වන්දනා කරලා පැත්තකට වෙන මේ ඉල්ලීස සිටුවරයාට සක්දෙවිඳු ප්‍රකාශ කරනවා ඉල්ලීස මං ඔබේ තාත්තා. දැන් මන් දෙදෙවලට අධිපති සක්දෙවිඳු. මම මේ தත්තටපත් වුණේ දන් දීමෙන්. ඒක අපේ પરම්පරාගත සිරිතක්. නමුත් ඔබ මේ සිරිත කඩ කරා. ඉතින් ඔබ මේ නැවතේ සිරිත පටන් ගන්නට ඕනේ. එහෙම නොකරොත් ඔබගේ සියලුම ධනය මං අතුරුදහන් කරනවා. එපමණක් නෙමෙයි. මේ වජ්‍රායුධයෙන් ගහලා ඔබගේ හිසස් ඉඳලා දමනවා කියලා ප්‍රකාශ කරාම මරණ බයෙන් බයපත් වෙච්ච මේ ඉල්ලීස සිටවරයා ඒ සක්දෙවිඳුර පොරොන් දෙනවා ඒ ආකාරයෙන්ම දානමාන ආදී පින්කම් වල යෙදෙනවා කියලා. ඉතින් සක්දෙවිඳු මේ ආකාරයෙන්ම හොව দমনය කරලා දානේ පින්කම් වල වටිනාකම් ප්‍රකාශ කරලා පංචශීලයේ පිහිටවලා ධර්ම දේශනා කරලා තමන්ගේ ඒ සක්‍ර භවනටම පිටත් වෙලා යනවා. පින්වතුනි එතන පටන් මේ ඉල්ලීස සිටවරයා තෘෂ්ණාව අතහැරලා අසරණ මිනිස්සුන්ට දන් දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දන්වැට පවත්වලා ඒ පුණ්‍ය බල මහිමියෙන් මිය පරලොව ගිහිල්ලා දිව්‍ය ලෝකෙහි උපදිනවා. මහා කාරුණික බුදු පියාණන් වහන්සේ මේ ආකාරයෙන් මේ ජාතක දේශනාව අවසන් කරමින් පූර්වාපර සම්දි ගලපනවා. මහණෙනි, අද විතරක් නෙමෙයි එදත් මහා මුගලන් මහරහතන් වහන්සේ ඉස්සරිය කෝසි සිටාණන්ව দমনය කරා. අද මේ මච්චරිය කෝසි සිටාණන් තමයි එදා ඉල්ලීස සිටුතුමා. ඒ ඉල්ලීස සිටුතුමාව দমনය කරපු සක්දීඳු වෙලා ඉපදලා හිටියේ දැන් මේ මුගලන් මහරහතන් වහන්සේ. එසා මේ ඉල්ලී සිටුමාගේ මඟුල් කපුවා නම් දැන් මේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ පූර්වාපර සම්දි ගලපමින් මේ ජාතක දේශනාව නිමා කරනවා. පින්වතුනි, තමන්ගේ නුවණේ පමණට හිතලා මතලා බොහොම ආදර්ශ ලබා ගන්නට පුළුවන් ජාතක දේශනාවක්.